සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුලින්ම මෙන්න මේ වගේ කාරණාවක් ගැන සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට ඔන්න අපිට බලාපොරොත්තුවක් තියාගන්නට වෙන සැබෑම දේවල් විදියට තමයි මම අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. කොහොම වුණත් ඇත්තටම 100ට ඉදිරියට මහීව මුණගැහෙන්න කැමැත්තක් ඇති වෙනවා. මේ මහීව මුණගැහෙනවත් එක්කම මොන වගේ දෙයක් ගැනද අපිට කතා කරන්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ගැන අපිට අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අරමුණක් නම් හදාගත්තේ. ඉතින් කොහොම වුණත් 100 නම් මහීට කොයි වෙලාවකවත් බැන වැදුන්නේ නැහැ. 100 කියපු දෙයක් තිබුණා. ඒ තමයි මහී මේ වෙලාවේදී පොඩි හරි වැරද්දක් කරලා නැහැ කියන එක තමයි මෙතනදී පෙන්වා දුන්නේ. මොකද පිරිමේක් විදියට තමන්ගේ ගෙදර අයට අපහාස කරද්දී ඇත්තටම කියනවා නම් බලාගෙන ඉන්න නම් පුළුවන් කමක් නැහැ කියන කතාව ගැන අපි හැමෝටම ඔන්න මතකයේ තියාගන්න පුළුවන් දේවල් අතරට තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට ඔන්න ලෑස්ති වෙන්න කියන දේ ගැන මම මෙතනදී කතා කරන්න උනන්දුවක් ඇති කරගන්න බව කිව යුතුම දෙයක්. ඉතින් කොහොම වුණත් මේ දේවල් එක්ක සිය ඉදිරියට මහීව මුණගැහෙන්නේ. ඇත්තටම පහුගිය අතීත දේවල් වලට අසේනිත් පලි නැහනේ. ඇත්තටම කියනවා නම් අසේනි කිසිම වැරද්දක් කරලත් නැහැ. ඒක තමයි ඇත්තම කතාව. ඇත්තම කාරණේ ඒක. ඉතින් ඒ නිසා අසේනිත් වැරද්දක් නොකරපු නිසාම ඒ වගේම මේ දේවල් වලට සම්පූර්ණයෙන්ම අසෙල්ල විතරක් වගේ කියන්න ඕන නිසාම ඒ විදියට දෙයක් කියද්දි එක පාරම මේ විදියට දෙයක් කියන එකේ තියෙන අවදගත්කම ගැන පෙන්වා දෙන්නට සියතුමනා වෙයි. අනිත් එක සිය මෙතනදී ඇත්තටම කියනවා නම් වෙන දෙයක් නෙවෙයි. මහීට බනින්නට නම් සූදානම් වෙන එකක්ම නැහැ කියන දේ ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තියෙනවා. මොකද මහීට බනින්නේ නැත්තේ කියලා අපිට කිව්වොත් මෙන්න මේ වගේ දෙයක් ඒ ගැන අපිට පෙන්වා දෙන්නට පුළුවන්කමකුත් තියෙනවා. මොකද මහී ඉන්න තත්ත්වෙත් එක්ක එහෙම දෙයක් සිද්ධ කරොතින් අනිවාර්යයෙන්ම ඒක මහී බාර ගන්න වැරදි විදියට කියන එක සීයා හොඳාකාරවම දැනගෙන හිටිය කියන දේ ගැන තමයි අපිට අද වීඩියෝ එක හරහාම සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් ඉතින් ඇත්තටම කියනවනම් සිය කියන්නේ ඔය දෙන්න දැන් තරහ වෙලා ඉන්න ඕන දෙන්නෙක් නෙවෙයි කියලා. ඔය දෙන්න ඇත්තටම කියනවා නම් දැන් අනිත් කට්ටියගේ උගුල් වලට අහුවෙවි ඉන්නේ නැතුව ඔය දෙන්නගේ ජීවිතය ගැන තීරණ ගන්න ඕන කාලේ දැන් ඇවිත් තියෙනවා කියන දේ අසේල මෙතනදී තේරුම් කරන්නට අමතක නොකරනවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එකෙන් මතක් කර සිටින්නේ.